Eka eka rasayin objetiva pinazai Loku bodi sama kema kende kame kai Popia na tileke nalave na tileke Rasayai mai cola Oh oh my orange Oh oh my lemon Oh oh my ginger Rasayai mai cola අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා අපි යලිත් ඔබව පිළිගන්නවා මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකට. ඉතින් දඹුල්ල වයිකින් සමාන කොලඹ කිංග්ස් සහ ජැප්නස් ස්ටේඩියම්ස් අතර තියුණු තරගයක් පැවැත්ුණා. ඒ තරගය අවසන් වූ තැනින් අපි ඔබලත් එක්ක එකතු වෙන්නේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකකින්. ඊළඟට තිබෙන කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියටර්ස් තියුණු තරගය කලින් මොකද වෙන්නේ, තරගයට මොක වෙයිද කියලා පොඩි डिस्कशन दाने अपे मे डिस्कशन पवर्ड बै कर माइकोला अपीट कोकुलांट पुलवांग एलपीएल बलन गम माइकोला रस माइकोला एक रस विंदीन गमा एलपीएल विंदीन पांडे पीर माइबेरी एक क्रिकेट मोड सेट पुलवांग लंगमुत्तीन सीलम सतोष अलविंग वगेम www.catchme.lk वेबसाइट नोट माइकोला श्रीलंका कैंडी टास्कर्स सह गोल गैडियर्स तारंगे तमा रात के आठ रुपए तीन अभी मुझे में कलंबो किंग्स जैपनी स्टेलियंस तारंगे टा अवधान यमु करो कलंबो किंग्स कंडाय में अंतिम महोत्त तारंगे जैक ग्रहण करा है भाई अंतिम महोत्त दाग का जैपना कंडाय महोत्त सटना क्लब आदुन ना तारंगे क्या ना रुवन मुकद हित है सचिन में तरंगावली ගත්තාම මං හිතන්නේ පළවෙනි දෙක තුන කණ්ඩායම තරඟ තුන හතරකට වගේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ කවුද फाइनल तीरने वेला इवर मंगिता मेहिदी गुडक्की आट वेदगे विन्ने का सेम फाइनल अने से तमंग कमती तरंग तरंग दिन अनेक अनीत के ओंग क्रीड के पंद अवना इवागे पंदर पहार दिना लखन आतर मुझे पंद अवना इत मेके मंगिता गुडक गता जस्ट स्टैलियन खंडायम मे तरंगावली हिंदी क्रीडाकर अद पराजयत कलंबो किंग्स खंडायम गुडिया मे लखनऊ अतरी बलपाम थिंग गुडकिला लखनऊ अतरी इन्नाय पंद यवन हिंदी यवनाय कडुलु कन्नाय गुडकिलाट एगोलो कॉम्बिनेशन कोमद सेमीफाइनल अद्दि हदागण क्रीडके अंड तरंग तरंग दील मेहिदी मंगिता अद जैगा कोलम खंडराट की ओ अभी पोडक तरंगे लखन पूर्व अवधानी करो कलांबो किंग्स खंडाय मुलिंग पंदोट पहर देना जफ्त खंडाय मुलिंग पंद अभी मट तीरने के लिए काशी वासी दिन कोलम खंडाय लखन एक्सेगा विकेट हतर सिंह लोरी एवंस अभी दो दक्ष विदेश क्रिकेट क्रीडके लखन एक्सी अटक लगे मे तरंगावली पलमु सतके होगी नमट लिया लंका क्रीडके देख रहा बेरोना कमक है विदेश क्रीडके कोलंबो किंग्स कंडाय क्रीडक लोरी एवंस मे वार्ता होगी नमद्री सटान कर पंद हेट पहा लखन एक्सी अट लागे आरंभ पलवी पंद इंदा विकेट के इन्नवा अतरे पहार नवे हई पहार पहाय विशेष लोरी एवं इन गाँव दलवी पंद इन अवसाने विकेट इंदा बैट करना अमार पंदर कि वे पिति कर विशेष मेहदी अभी सचिन अमत ओवरसीज प्लेयर्स मे तरंगावली एगोलो आइकॉन प्लेयर्स हेटियट एगोलो तेरी लबागा मे वगे तरंगावली बलट
ඔවුන්ගේ සුපරිසි දක්ෂතාවයන් උඩ ඉතින් මං හිතන්නේ ලෝරි එවන්ස් මේ සීය ලබා ගන්න ඉස්සෙල්ලා එයාගේ පර්ෆෝමන්ස් ගැන සන්තෝෂෙන් හිටියා කියලා ඉතින් ගොඩක් වෙලාවට මේ සීය ලබාගෙන ඒගොල්ලෝ ඉදිරි තරඟ වලට සහභාගී වෙන්නේ අනේක ඉතින් ගොඩක් කොන්ෆිඩන්ට් එකක් ඒකම රතකයක් ලබා ගන්න කියන එක ඕවර් 20ම බැට් කරලා තරඟාවලිය පුරා අපි මේ ගත්තාම අනිවාර්යයෙන්ම ඒක අනගේ සතකයක් අපිට ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන් ලෝරි එවන්ස්ගේ 100 එක 100 ඒකම එයාගේ වටේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරලා ලකුණු ලබා ගත්ත එක ගැන හැපිද කියලා අපි බලන්න ලෝරි එවන්ස් 100ක් ලබා ගත්තත් තරඟාවලියේ පළවෙනි තරඟ ලකුණු එක ගත්තාම ගොඩක් තරඟ 190යි 200යි ලකුණු ලබා ගත්තා දැන් මේ තරඟාවලියේ ඉස්සරහට යද්දී අපිට පේනවා මේ ලකුණු ප්‍රමාණය ටික ටික අඩු වෙනවා ලකුණු 40කින් විතර දැන් අඩු වෙලත් ඒගොල්ලෝ 173ක් කියලා ඒගොල්ලෝ ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වුණා ඒ 100 ලකුණු 6කින් තමයි ජය ගන්න එනවා අඩු වෙනවා මම ලකුණු ප්‍රමාණයවල් අඩු වෙනවා ඉතින් ඒ කියන්නේ බෝලර්ස්ලා ඒ ගහන්න ඕන විදිය දන්නවා බැට්ස්මන් ලීඩා කරන්න ඕන විලාශය දන්නවා ඉතින් මේ මේ තරඟාවලියේදී මං හිතන්නේ ඒ ලබාගත් ශතකය අපිට කොහේම අවස්ථාවකවත් අමතක කරන්න බැරි ශතකයක් මොකද ඕවර් 20ක් බැට් කරලා ඕනින් ක්‍රීඩා කරලා ඒ වගේම තරඟේ නැවතත් ඔව් තරඟාවලිය මේ මේ තරඟයට ඇවිල්ලා ෆීල් කරලා එහුන්ට ජයග්‍රහණය කරන්න ලැබීම ගැන මං හිතන්නේ ඔව් මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ තරඟාවලියට විතරක් නෙමෙයි අනිත් ලෝකේ පැවැත්වෙන T10 තරඟාවලියට ඔහුගේ නම පෙන්නනවා මම මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. ඉතින් මේක මෙහෙදි ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ අන්නේ ඒක තමයි කියලා මම කියන්න කැමතියි සචේ. ඔව් ඒ වගේම දැන් අපි දන්නවා ජැප්නිස් ටැලන්ට්ස් කණ්ඩායමේ මෙච්චරකල් හොඳ ආරම්භයක් ලබා දුන්නේ අවිෂ්ක ප්‍රනාන්දු අනෙක් අන්තයෙන් එක අන්තයක් හොඳ ස්ථාවරයක අරගෙන හිටියා හැබැයි ජැප්න කණ්ඩායමට අද පිළිතුරු විදිහට කොළඹ කිංග්ස් කණ්ඩායම ලබාගත් ලකුණු 173ට පිළිතුරු විදිහට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 167ක් විතරයි ඕවර් 20ම අවසානයේ විකට් 6ක් ගිහිල්ලා රෝන් අවිෂ්ක ප්‍රනාන්දුගේ මේ ඉන්ජරිය නිසා ජැප්න කණ්ඩායම යම් පසුබෑමකට ලක් වුණාද නැත්නම් ඔවුන් මේ ලබාගත් ලකුණු ප්‍රමාණය සෑහීමකට පත් වෙන්න පුළුවන්ද අපි දැක්ක අන්තිම පන්දුවාරය වෙනකන් අන්තිම පන්දුවාර දෙක තුන ඇතුළත ලොකු ලකුණු ප්‍රමාණයක් හඹා යන තිබ්බ ඒගොල්ලෝ ළඟටම ආවා මැච් එක ඉවර වෙනකන් අද තරඟයට ආවේ චේන්ජස් හතරකුත් කරගෙන ජැප්නා කණ්ඩායම ඉතින් මං හිතන්නේ ගොඩක් කලාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇති සචින් කවුද ඒගොල්ලෝ සෙමි ෆයිනල් එකට ඇරයි යන්නේ අවිෂ්කව සමහරක් කලාට ඉන්ජරි එකක්ද අපි රෙස් කරාද අවිෂ්ක මං හිතන්නේ තරඟාවලිය පුරාම ලකුණු ලබාගත් ක්‍රීඩකයන්ගේ නම්වල ගත්තාම පළවෙනි 5 දෙනා අතර අවිෂ්ක වෙනන්නක නම තියෙනවා. ඒ මම හිතන්නේ මං හිතන්නේ නැහැ මේ ඉන්ජරි එක ලොකු ඉන්ජරියක් කියලා. මොකද මං හිතන්නේ තරඟාවලිය පුරාම ගත්තාම අවිෂ්ක ලාබල් ක්‍රීඩකෙක් හැටියට හොඳින් ක්‍රීඩා කරා. ඉතින් ඉන්ජරි එන්න පුළුවන්. මේහිදී ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ ඔහු බලන්නේ එම් ෆයිනල් එකට අවුද අපිට අවේලබල් කරා මං හිතන්නේ ඒකයි ඒගොල්ලෝ චේන්ජස් හතරක්ම කරලා ඇත්තේ මොකද ඒගොල්ලෝ ක්වොලිෆයි වෙලා ඉවරයි දැන් මොකද්ද ඒගොල්ලොන්ට කම්බිනේෂන් එක හදාගන්න පිටිකරණ යතින් එවන්ගේ පන්දු යවන්නන්ගේ අතින් දැන් තනතිල්ලාල් වල තනතිරි මං හිතන්නේ තුනක් පාවිච්චි කරලා මේ තරඟාවලිය පුරාම ඉතින් කොහොමද ඒ තනතිරි වලට අපේ ක්‍රීඩකයන් යොදවගන්නේ කියලා ඒ චේන්ජ් එකත් එක්ක කරලා බලන්න තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට වැඩගත් වෙලා මම හිතන්නේ අවිෂ්ක අනිවාර්යයෙන්ම සෙමි ෆයිනල් එකට අවේලබල් ඇති එයාට තව දවස් දෙක තුනක් විතර රෙස්ට් එකකුත් හෙට තව මම තරඟ එකක් තියෙනවා ඊට පස්සේ රෙස්ට් එකක් තියලා තමයි ඊළඟ මැච් එක තියෙන්නේ ඒකින්ද මම හිතන්නේ එයාට සෑහෙන කාලයක් දීලා ඒගොල්ලෝ 100% ෆිට කරගෙන එයා තරඟාවලියට අරන් යන්න ඕනේ ඉඳ වෙන්නේ නැති අවිෂ්ක අද ක්‍රීඩා කරන්න නැතුව ඇත්තේ අනිවාර්යයෙන්ම ඔහු ලකුණු අතරේ ඉන්න ක්‍රීඩකේ ඔහුගේ ගහන්න නැති එක ඒගොල්ලොන්ට ලොකු පාඩුවක් මොකද මං හිතන්නේ එයා සාමාන්‍යයෙන් බැට් කරා නම් එවන්ස් වගේ අඩුම ගානේ ඕවර 10ක් 12ක් හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් ඒ වගේම අපි දින්න තරඟවලදී දැක්කා අවිෂ්ක තමයි ඒ තරඟ මේ මේ කණ්ඩායමේ
ඇස්ට්‍රලියන් කණ්ඩායමේ එක පැත්තක්ම තියාගෙන හොඳින් ක්‍රීඩා කරේ. ඉතින් අඩුව ඒගොල්ලොන්ට අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති ලකුණු 6කින් පරදුනත් මොකද ක්‍රීඩා ලකුණු වල ඉන්න අය තමයි සචින් ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ T20 වගේ තරගයක අපිට ටීම් එක 10 දෙනෙක් 11 දෙනෙක් යවුවාට අපිට හැමෝගෙම ලකුණු බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ලකුණු ගහන ක්‍රීඩකයන්ගෙන් තමයි මැච් එක දිනන්න ගොඩක් වෙලාට බලපාන්නේ. Candy Tuskers goal gladiators tarangeedi mona uncapped player ekenne Sri Lanka waran dinagatte nathi taruna cricket kridake gahai lakunu wedi pura e kridakeya laba ganna lakunu pramaane kiyeda kiyala lakunu pramaane laba ganna wedima lakunu pramaane laba ganna kridakeya kawuda kiyala thamai ogalanta guess karanna tiyenne ඉතින් මේ කණ්ඩායම් දෙකේම uncapped players ලා කීප දෙනෙක් ඉන්නවා Candy Tuskers කණ්ඩායම වගේම goal gladiators කණ්ඩායමේ ඉතින් ජයග්‍රහණ 5යි ප්‍රසාද ලකුණු 11යි කලම්බෝ කිංග්ස් කණ්ඩායම අද ලබාගත් ජයග්‍රහණයත් එක්ක ප්‍රසාද ලකුණු සටහනේ දෙවනි ස්ථානයට ඇවිල්ලා තිබෙනවා ප්‍රසාද ලකුණු 10යි ඒගොල්ලන්ගේ net run rate එක 0.41යි ජෆ්නා කණ්ඩායම තුන්වෙනි ස්ථානයේ ඉන්නේ තරඟාවලියේ වැඩිම net run rate එක තියෙන ඒගොල්ලන්ට හැබැයි ඒගොල්ලෝ තුන්වෙනි ස්ථානයේ ඉන්නේ ප්‍රසාද ලකුණු 9යි සහ ගෝල් කණ්ඩායම් දෙක තමයි පිළිවෙලින් 4 වෙනි සහ 5 වෙනි ස්ථානයන් අතර ඉන්නේ. ඉතින් අද රාත්‍රිය කැන්ඩිද කැන්ඩි ටාස්කර්ස්ද ගෝල් ගැඩියටර්ස්ද කියන තීරණය අපිට හරියටම ලබා ගන්න පුළුවන් වෙයි අද රාත්‍රිය ඉවර වෙනකොට. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කණ්ඩායමට සපෝට් කරන්න ඒ කණ්ඩායම අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු දල්වාගෙන ඉස්සරහට එයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් රුවන් මේ කැන්ඩි ටාස්කර්ස් ගෝල් ගැඩියටර්ස් තරගය අරගෙන බැලුවම රුවන් හිතන විදිහට මොන කණ්ඩායමටද වැඩි වාසි මේකෙදි අපිට මේ ගොඩක් වෙලාවට මං හැමෙලාවෙම අන්දු යවීම අතින් ගත්තාම ගෝල් ග්ලැඩියටර්ස් වලට වැඩිය මං හිතන්නේ කැන්ඩි කණ්ඩායමේ පන්දු යවන්නන් හරියට පාවිච්චි කරලා ඒගොල්ලෝ හරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන් නුවන් ප්‍රදීප් ඒ වගේම ඒගොල්ලොන්ගේ දිගටම හොඳින් ක්‍රීඩා කරපු ඒ ඉඩකයන් ගත්තාම ඩේ ස්ටේන් එදා මැච් එක ගාලා හොඳින් පන්දු ඇව්වා ඒ වගේම කවුද අපේ අසෙල ගුණරත්න ඉතින් මේ වගේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ පන්දු යවන්නන් අතින් ඒගොල්ලෝ සම්පූර්ණ කරගෙන තියෙනවා ඉතින් ගොඩක් වෙලාට ලකුණු අතරට එන එක තමයි ඒගොල්ලොන්ගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ වගේම ගෝල් ග්ලැඩියටර් ටීම් එක ගත්තාම අන්සන්දනය කරලා බලපුවාම ඒගොල්ලොන්ගේ හොඳ ප්ලේස්ලා අයිකොන් ප්ලේස්ලා හිටියත් ඒ කියන්නේ ලෝකල් ඉන්ටර්නැෂනල් මං හිතනවා ඒගොල්ලෝ ඔක්කොම තාම අන්ඩ පර්ෆෝම් කියලා ඒගොල්ලොන්ගේ දක්ෂතාවයන් හරියට පෙන්වන්න අවස්ථාවක් ලැබුණ නැහැ ඉතින් සමහරක් වෙලාවට මේ තරගේ ඒගොල්ලෝ හොඳ ක්‍රීඩා කරොත් මං කලින් දමිත්කේකට තරගයට එන්න ඉස්සෙල්ලත් මං කිව්ව දේ තමයි ගෝල් ග්ලැඩියටර්ස්ලා එතකොට තරඟ එකක්වත් දිනලා තිබෙන්නේ මං කෝ අද ගෝල් ග්ලැඩියටර් මැච් එක දින්නොත් එහෙම ඒගොල්ලෝ සමහරක් කරාට semi final වලට යන්නත් තිබ්බා ඊට පස්සේ තරඟාවලිය දිනන්නත් පුළුවන් ඒ වගේම අද තරඟය තාම දින්නත් ඒගොල්ලොන්ට ආයෙත් semi final වලට යන්නත් පුළුවන් තරඟාවලිය දිනන්නත් පුළුවන් ඒ වගේම කැන්ඩි ටස්කර්ස් අපිට අමතක කරන්න බෑ ඒගොල්ලොන්ටත් මෙයා ඒ දොර විවෘත වෙනවා ටීම් දෙක ගත්තාම ඒගොල්ලොන්ට හැබැයි ඇත්තටම හොඳ semi final එකකට ඉස්සෙල්ලා හොඳ final එකකට ඉස්සෙල්ලා තව final එකක් ගහනවා වගේ මට තියෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඉතින් මේ දිනන කණ්ඩායම් දෙකට
ඒ කම්පිටිටිව් ලෙවල් එක හරි උණුසුම් තත්ත්වයක් තියෙන. ඉතින් මෙහිදී මම හිතන්නේ අපි ලකුණු අතින් ගත්ත ලකුණු අතරින් ගත්තා මේකලෝ පොයින්ට්ස් හතරක් අරගෙන ඉන්නවා. ගෝල් ගැඩියස් තාම අරන් තියෙන ලකුණු දෙකයි. ඉතින් අනිවාර්යයෙන්ම සචින් අපිට මේක හොඳ තරඟයක් වෙනාට කිසිම සැකයක් නැහැ. प्रसाद लकड़ी කියන්නේ පුළුවන් කැන්ඩි ක්ලාස්කස් කණ්ඩායමට මොකද ඒගොල්ලන් තරඟේ පෙරදුනොත් පොඩි හරි chance එකක් තියෙනවා පොඩි ගානකින් පෙරදුනොත් ඉස්සරහට යන්න හැබැයි ලොකු ගානකින් පෙරදුනොත් නම් අනිවාර්යෙන් ගෝල් ගැඩියට කණ්ඩායමට වැඩි අවස්ථාවක් තිබෙනවා අවසන් පූර්වටයට යන්න අවසන් කණ්ඩායම් හතරට යන්න ඉතින් ඒක නිසා අද රාත්‍රියේ පැවැත්වෙන තරඟේ ඉතාමත් උණුසුම් වෙයි ඒකේ ආය කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ අපි බලමු අපේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එක බලමු අපේ ෆෑන් කෙනෙක් අපිට යොමු කළ තියෙන ප්‍රශ්න මොකද්ද කියලා හරි මේ තියන්නේ අපේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකේ අද ප්‍රශ්නේ හේෂර ගයාශන් තමයි අපිට අද ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ have to kusal perera saha kusal mendis lived up to their potential in this lpl රුවන් මොකද හිතන්නේ kusal ලා දෙන්නගේ දස්කම් ගැන දැන් මෙහිදී මේක අපි සෑහෙන එකටපත් වෙන්න බෑ දෙන්නගේම දක්ෂතාවයන් හැබැයි ඒ වුණත් kusal ජනිත් ගත්තොත් අපේ හොඳම පස් දෙනා ලකුණු ක්‍රීඩා කරලා තියෙන හොඳම පස් දෙනා අතර කුසල් ජනිත්ගේ නම තියෙනවා. එයා ලකුණු 209ක් ලබාගෙන තියෙනවා මේ තරඟාවලිය. ඒගොල්ලෝ එතකොට අද අන්තිම තරඟේ තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් පළවෙනි පස් දෙනාට කුසල් ජනිත් තියෙනවා. හැබැයි එයාගේ ඇවරේජ් එක ගත්තාම 29.5යි. ඒ වගේම කුසල් මෙන්ඩිස් ගත්තාම එයා ලකුණු 195යි ලබාගෙන තියෙන්නේ. ඇවරේජ් එක 32.5යි. ඒතර අපි තරඟය තෝරන්න ගියාම අපි මේ දෙන්නන් කාවද තෝරන්නේ? दक्षता කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතාවය කීයකට බලපෑවද? ඒ දෙන්න ඒ දෙකම වෙලා නැත්නම් අපිට අනිවාර්යෙන් අලුත් එක්කෙනෙක්වත් තෝරන්න වෙනවා කිසිම සැකයක් නැහැ. හැබැයි එතකොට අපි අලුත් එක්කෙනෙක් තෝරනවා නම් අපේ ලංකාවේ මීට වැඩිය හොඳ දෙන්නෙක් ඉන්නවද කියලාත් ආයෙ බලන්න. ආයෙ එතකොට අපිට ඔක හැරෙන ප්‍රශ්නේ තමයි අපි ඉන්න මේ එක්ස්පීරියන්ස් එක ඉන්න ප්ලේයර්ව අපි කොහොමද ඒගොල්ලන්ගේ පොටෙන්ෂල් එකේ 100% අපි यूज करगा मंग इतना दिन नम 100% पोटेंशियल लेकर क्रीडा करे ना मे तरंगा वाली पूरा एक अभी बलो वातावरण मुखद वेलाती ऊनवीम नया प्राक्टिस हैप्पी मानसिक गुडक लगे तरंगा वाली पूरा अभी कोविड सिचुएशन ट्रेनिंग करना ट्रेनिंग कर देखो लोग फिटनेस लेवल मेक गुडक दायकते मे तरंगावली क्रीड के हटिएट अभी बलो लंकावटारी क्रीडा करे इसराकोले प्रश्न हाल पोटेंशियल क्रीडा करा दी मे मंग आप कर्ण तेक्को बलो मैं कुतन वैटलती मैन ऑफ द मैच किया कुशाल जानी दिन तीन कुशाल मेन दिस् मैन ऑफ द मैच किया दिन तीन मे तरंग हाथ दिखा එතකොට තරඟය දිනන්න මෑන් ඔෆ් ද මැච් එකක්වත් දිල්ල නැහැ කියලා කියමුකෝ අපි මේ පාහන කුසල් එහෙම දින්න ජනිත් දින්න ඒ වුණත් අපි හිතමුකෝ නැහැ කියලා අපි ඊට පස්සේ බලන්න ඕනේ මෙයා තරඟාවලි ඉතුරු ඒ තරඟ දිනන්න කොච්චර පර්සන්ටේජ් එක මේ දෙන්නගෙන් දායකත්වයේ ලැබුවද ටීම් එකට ඉතින් මං හිතනවා දෙන්නම අන්ඩර් පර්ෆෝම් කියලා තමයි මමත් බලා හිතන්නේ මේකෙදී අපිට ගොඩක් කරුණ සංසන්දනය කරන්න පුළුවන් ඉන් ඩීටේල් අපි A level එකට යන්න ඕනේ නැහැ
මං හිතනවා මම මේ කිව්ව දේවයන් ඒ ආපු එක්කෙනා ඒ ප්‍රශ්නෙට සෑහෙන්න පත් වෙන්න පුළුවන් ඇති කියලා සත්‍ය. ඔව් හොඳ පිළිතුරක් ලැබුණා පැති කිහිපකින් මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට හම්බන්තොටින් මේනකොට කාසිවාසියේ ප්‍රතිඵල ලැබෙනවා. ගල් ඕල් එඩිටර්ස් කණ්ඩායම තමයි කාසිවාසී ජයග්‍රහණය කරන්නේ. බානුක රාජපක්ෂ කාසිවාසී ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යවන්න තමයි තීරණය කරන්නේ. කැන්ඩිඩ් අස්කස් කණ්ඩායම මේ තරඟයට එන්නේ ජයග්‍රහණය කළා. ඒක නිසා වුන් කිසිම චේන්ජ් එකක් කළා නැහැ අද තරඟයට. හැබැයි ගෝල් ගැඩිටර්ස් කණ්ඩායම චැඩ්වික් වෝල්ටන් වෙනුවට ෆස්ටතුල්ලා සසයි කණ්ඩායමට කැඳවා තිබෙනවා. මම හිතන්නේ එදා චැඩ්වික් වෝල්ටන් යම් ආබාධයක ලකුණා ඒකත් එක්ක වෙන්නේ නැති මේ රීප්ලේස් එක අද කරන්න ගෝල් ගැඩිටර්ස් කණ්ඩායම තීරණය කරන්නේ නැත්තේ. රුවන් අන්තිම ප්‍රශ්නේ මගේ මට අහන්න තියෙන්නේ ගෝල් ගැඩිටර්ස් කණ්ඩායම ස්ට්‍රෙන්ත් එක මොකද්ද? පන්දු යැවීමද පන්දුවට පහර දීමද? ඒක තමයි මම කිව්වේ මේ සචින් මෙතනදී මේ දැන් ඒගොල්ලෝගේ නැලන් ක්‍රිකටර්ස්ලා හිටියට තරඟ දිනන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඒගොල්ලෝගේ පොටෙන්ෂල් එකට ක්‍රීඩා කරේ නැහැ. ඉතින් මං හිතන්නේ මේක ෆයිනල් එකක් කියලා හැටියට ගත්තොත් එහෙම මං හිතන්නේ ඒගොල්ලෝගේ ස්ට්‍රෙන්ත් එක පන්දු යැවීමට වැඩිය පන්දුවට පහර දී मोहम्मद अमीर इन फ्रंट बोल के कटीरिया खडल तरंगावली फलवेनी खडल पहाक लागत पंदी एक कोई अमद ये पंदी अक्र पुलवा इक्ना अरे दिन इतर टीम की इटे इंपैक्ट कर पुलवा बेस्ट लाइट थिंग मंगिता मे ये गुड़कलावट पंद යැවීම තීරණය කරෙත් ඒකින්ද වෙන්නේ ඒක අඩු ලකුණු ප්‍රමාණයකට නවත්තගෙන තරඟය හොඳින් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්‍රතිහරණය කියන්නේ විශ්වාසවන්ත ඇතුව තමයි ඒගොල්ලෝ මේ තරඟයට සහභාගී වෙන්නේ ඒකින්ද තමයි ඒගොල්ලෝ චේස් කරන්නත් මම හිතන්නේ තීරණය කරලා තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන් සචින් ඔව් ඒ වගේම ධනුෂ් ගුණතිලක ගැනත් අමතක කරන්න බෑ ඌ තමයි දැනට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වනිදු හසරංග තමයි ඊයේ දවස වෙනකොට වැඩිම අඩු ලාභිය විදිහට ඉස්සරහ හිටියේ මේ තරඟෙන් පස්සේ අප්ඩේටඩ් එක අපි ඔයගලන්ට තව ටිකකින් අපේ Facebook පිටුව හරහා අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි රුවන් අපිත් එක්ක එකතු වුණාට මයිකෝලා ෆ්‍රී ගේම් ෂෝ එකට අපි ඔබව ඉදිරියේදී සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සජිත්. All the best for the people who are watching the match today. හරි ඒ බලාපොරොත්තුත් එක්ක තමයි රුවන් සමුගන්නේ. ඉතින් යන්න කලින් ආයෙත් මතක් කරනවා guess and win queue එකට ඔයගලන්ට question එකට උත්තර දෙන්න පුළුවන්. මේ තියෙන්නේ guess and win question එක which uncapped player will be the top run score in today's game. අද තරඟයට සෙල්ලම් කරන uncapped players අතරින් ශ්‍රී ලංකාව වරම් දිනාගත්ත නැති players අතරින් වැඩිම ලකුණු ලබා ගන්න පිතිකරුවා කවුරු වෙයිද? uncapped players ලා පිතිකරුවන් වැඩිය නැහැ මේ කණ්ඩායම් දෙකේ දෙතුන් දෙනා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පහසුවෙන් guess කරගන්න පුළුවන්. හැබැයි හරියටම guess කරලා ඉක්මනට අපිට උත්තරේ වොත් ඔයගලන්ට වටිනා මයිකෝලා gift pack එකක් ඉදිරියටම අපි කියනලා දෙනවා. ඉතින් ඔයගලන්ට තවමත් LPL match බලන එක ප්‍රශ්නයක් නම් ඒක තවදුරටත් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද Dialogue TV එකෙන් ඔයගලන්ට Dialogue TV satellite එකක් තියෙනවා නම් ten cricket එක හරහා match එක බලන්න පුළුවන්. ඒ වගේම Dialogue View app එක හරහාත් ඔයගලන්ට match එක බලන්න පුළුවන්. කිසිම data charge එකක් නැතුව ඔයාට තියෙන පැකේජ් එක subscribe කරන්න per day පැකේජ් එකක් නැත්නම් monthly පැකේජ් එකක් subscribe කරගෙන ඔයාට කිසිම data charge එකක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව match එක ලේසියෙන්ම බලන්න පුළුවන් ඔයාගේ mobile එකෙන්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල YouTube channel එකනොත් ඔයගලන්ට match එක බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ශ්‍රී ලංකා ඇතුලේ ඉන්නවා නම් විතරයි ඒ විදිහට match එක බලන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube එකෙන්. ඒ වගේම මේ option එකක්වත් හරියන්නේ නැත්නම් ඔයගලන්ට ITN රූපවාහිනී මාධ්‍යාලය නැත්නම් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වසන්තම් TV channel එකනොත් ඔයගලන්ට match එක බලන්න පුළුවන්. ඉතින් මේ match බලන ගමන් ඔයගලන්ට photos, videos, stats හැම news එකක්ම අපි අපේ hub එකෙන් ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් www.thepapre.com/lpl hub එකට ඇවිල්ලා ඔයගලන්ට මේ ඔක්කොම updates ලබා ගන්න පුළුවන්. කිසිම data charge එකක් වැඩි යන්නේ නැහැ. ඔයගලන්ට තැන තැන හොයන්න ඕනේ නැහැ. හොය හොය website කීපයක හොයන්න ඕනේ නැහැ. මේ අපේ thepapre.com/lpl hub එකට ආවම ඔයගලන්ට මේ ඔක්කොම විස්තර එකම තැනකින් ලබා ගැනීමේ විශේෂී හැකියාව තියෙනවා. ඉතින් හෙටත් තරඟයක් පැවැත්වෙන දැන් LPL තරඟාවලියේ මූලික වටේ අවසන් අද රාත්‍රියේ පැවැත්වෙන තරඟයට පසුව හෙට මූලික වටේ අන්තිම තරඟය පැවැත්වෙන්නේ කොළඹ කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟය. හෙට තරඟය පැවැත්වෙන්නේ රාත්‍රී 8ට. ඉතින් හෙටත් අපේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකෙන් හරියටම රාත්‍රී 7:30ට හමු වෙමි බලාපොරොත්තු වෙන
අදට සමුගන්නවා ඔබට ජයග්‍රහයි රාත්‍රියක් අද තරගය අනිවාර්යෙන් බලන්න කැන්ඩි ටස්කර්ස් ගෝල් ගැඩියට සුණුසුම විඳින්න ඔයගලන්ට මයිකෝලා ලොකු හයියක් වෙයි රසයෙන් ඔපෙතිව පිනවයි ලොකු පොඩි සෑම කෙම කෙන්ඩේ කමේකයි පොපිය නැතිල්ලෙකෙ නැලවේ නැතිල්ලෙකෙ රසයයි මයි කොලා ඔ මයි ඕරෙන්ජ් ඔ මයි ලෙමන් ඔ මයි ජින්ජර් රසයයි මයි කොලා